උඹ මේ ටික දවසට ඇදීලා ගිහින් මේ ටිකේ හරියට නිදි මරනවානේ. ඒ මිනිස්සු උඹට හරියට කණ්ඩ බොණ්ඩවත් දෙනවද? එහෙමනම් ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්නෙකට කියලා ඉන්නේ මහත්තයක මස්සිනා තමයි. කවුද? අර අපි කසාස හති අරගෙන යන වෙලාවෙ එතන හිටපු අර සුදුස මිනිහද? ඒ මිනිහ නම් තමයි. ඒ අකාම හොරෙක් අක්කේ. කොයි වෙලාවෙත් බලන්නේ කොහොම හරි මහත්තයාගේ තියෙන දේ හොරකම් කරන්න. මම මේ ගැන හෙවිල්ලෙන් ඉන්න නිසා මාත් එක්ක ඉන්නේ පුදුම තරහක්. අනේ මන් දන් නිම්මියේ පරිස්සමෙන් කරන දෙයක්. ඒ මිනිහ උඹට කරදරයක්වත් කරොත් එහෙම? ඒක නම් එහෙම තමයි. ඒත් එහෙමයි කියලා මහත්තයාගේ තියෙන දේවලුත් නැති වෙනවා බලන් ඉන්න බෑනේ අක්කේ. අනේ මන් දබං. මහත්තය සනිපෙන් තව කොච්චර කල්යයිද? කොච්චර කාලයක් ගියත් මම මේ දුක හුලනවා. මහත්තයට මේ හැමදේම සිද්ධ වුණේ හැමදේම සිද්ධ වෙන්නෙත් මන් නිසා. එහෙනම් මම මැරුණත් මං අපව හැරෙන්නේ මහත්තයා උඩ තහ. මොකද්ද බං ඒ කියන හරුපෙ? අහපව හැරෙන්න ඕන හින්දා උඹ මේ තරම් දුක් විඳින්නේ? මේ නිම්මියේ උඹ කොහොම හරි මහත්තයාව හොඳ කරගෙන අලුත් ජීවිතයක් පටන් ගන්න බලපන්. මට අහපව හැරෙන්න නෙමෙයි අක්කේ ඕනි. මගේ අතින් වෙච්ච හැම වැරද්දක්ම නිවැරදි කළා ජීවිතය අපව අලුතෙන් පටන් ගන්න. මහත්තයාගේ අම්මලා මහත්තයාට ගොඩාක් ආදරේ. මං වගේ කෙල්ලෙක් යාළට ගැලපෙන්නේ නෑ. චාමර හිඳ උඹ මහපාරට වැටුණා. ඌ හිරේ වැටුණා. ඒක එහෙමයි කියලා ඌ කවදා හරි හිරෙන් නිදහස් වෙලා ඉන්නේ නැතු ඉන්නේ නෑනේ බං. මට ඕනේ අන්නේ එදාට උඹ මේ ජරා ජීවිතෙන් මිදිලා උඹේම කියලා ලස්සන ගෙදරක උඹ සතුටින් ඉන්නවද? මං චාමර ගැන හිතලා හිතේ බයක් ඇති කරගන්න නෑ අක්කේ. අනිත් කක්කා එදා ඉඳලා මට උදව් කරේ. චාමර අක්කලිට කියලාවත් හිතන්නේ නැතුවනේ. ඒ සහෝදරකම් මට හැමදාමත් දෙන්න. මොනවා වුණත් උඹ කල්පනාවෙන් වැඩ කරපන්. නිම්මි ගුණ්ඩු ඇහුවා පැට්ටත් එක පාම් එකේ වැඩ කරන්න කැමති කියලා උඹට කියලා රස්සාව අරන් දෙන්න පුළුවන්ද කියලා. තුට මොරිස මොරිස නම් ඔය ත්‍රීවිල් එක තියෙනවනේ ඒක හයර් කරන් ඉඳීවි. මොනවා වුණත් උන්ට හරිපාර පෙන්නුවම උන්ගේ හැංගිච්ච මනුස්සකම් මතුවෙනවා බා. අනික උන් උඹට හරිම ලේංගතු.
ඉතින් දැන් මං ආවද? ගිහින් ඇස්සෙ වෙන්නකෝ. ටීචර් මං තාම තාත්තින් නම් කිව්වේ නැහැ. ඔයා මාත් එක්ක dancing class යනවා කිව්වොත් තාත්තේ එපා කියන එකක් නේ. කමක් නැහැ. ඔක කොකර තාත්තගෙන් අහන්නකො. තාත්තේ හා කිව්වොත් අපි දෙන්නත් එක ගිහින් ලෑස්ති වෙමු. එපා. ටීචර්නි කිව්වේ මුංචි කාලේ ඉඳන්ම තමන්ගේ වැඩ තමන් තනියෙන් කරගන්න පුරුදු වෙන්න ඕනේ කියලා. ඒ හින්දා මං තනියෙන් ගිහින් ලෑස්ති වෙලා ඉන්නම්. මං කල්පනා කර කර හිටිය බං පැට්ට වගේ මමත් රස්සාවක් හොයාගත්තා නම් කොච්චර හොඳද කියලා. ඇයිද උඹටත් මාත් එක්ක මේ කරන පොඩි පොඩි ජොබ් කෑලි ඉපා වෙලාද? ඇත්තටම ඔව් බං. බලපන් පැට්ට. ඌ හැමදාම උදේට රස්සාවට යනවා. හවසට ගෙදර එන. මාස අන්තිමට පඩියක් ගන්න. ඌ කොච්චර නිදහස්ද බං. ඒ වගේද අපි? කොයි වෙලේ ජීවත් වෙන්නෙත් සැකෙන් බයි. කොයි වෙලයි පොලිසියට මාට්ටු වෙයිද දන්න. ඒ මදට මිනිස්සුන්ගෙන් ගුටි කන්න. අතේ පිට්ටියක් නෑ. කීයක් හරි ඉල්ල ගන්න ගියොත් හැමෝටම පීචන් වෙන්නත් ඕන. ඔව හිතන්න එපා බං. බලන් පැට්ට වගේද අපි? අපි කොච්චර නිදහස්ද? ඕනනම් ජොබ් එකට ගියා නැත්තන් නෑ. ඒකත් ජීවිතයදම රසයි. මම නම් ආයෙත් මේ ජොබ් එක කර කර ඉන්නේ නෑ බා. මට සරින් සරයට මතක් වෙනවා මං කරපු වැරදි වැඩ. බලපන්. මිනිස්සෙක් දුක් මහන්සි වෙලා කීයක් හරි හම්බ කරගෙන ගෙදර යනකොට අපි මේ මිනිහගේ පොකට් එකට ගහන. ඒක සල්ලි ටික අරගෙන කොහෙත් එක විසික් කළා. අපි නිකමටවත් හිතන්නේ නැහැ නේ බං. ඊට පස්සේ මේ මිනිහ ජීවත් වෙන්නේ කොහොමද? ඒ මනුස්සගේ අමුදරුව ජීවත් වෙන්නේ කොහොමද කියලා. මේක මහ පෞකාර වැඩම රිස් අයියා. ඔබට ඒක තේරෙන්නේ නැහැ. නොතේරෙනව නෙමේ ගුණ්ඩුව. එමයි කියලා වෙන මොනා කරන්න. කවුද මම අපිට රස්සා දෙන්නේ? ඒක තමයි බං. මං නිම්මි කෙල්ලව හම්බෙලා ෆාම් එකේ රස්සාව කිල්ලනවා. ඒක අපිට උදව් කරයි.
උඹේ කැමැත්ත ඒක නම් මට ඒකට බල කරන්න බෑ ගුණ්ඩු. බබලයා. ගිහින් නිම්මි කියලා හම්බෙලා ජොබ් එකක් ඉල්ලගන්න. මුරසේ. කොහෙද ගමනක් යන නේද අපි? යන් මාත් එන්න. උඹ ඉඳපන්. මං තනිය මේ ගමන යන්න. ඉඳා. මේක තියාගනි ගියදම. මොකක් හරි වුණාමක් වුණොත් මට කතා කරපන්. අනේ මරිස අයියා. ජෝඩු පේනවා කියලා කියන්නේ වැලන්ටයින් දාන්නකොට මහල් වෙයි කියලා. මං ඈතර දැක්ක ඉන්දියන් කාර් එකක්වත්. මං ඈතර දැක්ක නිකන් ජෝන්නේ බ්‍රෝ. මේගි කාටදයි ඔබ දන්නවා ඇති හිත මගේ ජොනි ජොනි. Yes, Papa. Eating sugar? Yes, Papa. මොකෝ පයින් අදත් වාහනේ නැන්ද? වාහනේ ගන්න සල්ලි දෙන්න ඕනේ ගීත. ඉත සල්ලි ගන්න නේ ගියේ. සල්ලි නෙමෙයි තා පොඩ්ඩෙන් ඉර කූඩු වෙලා ගින්නෑ වෙන්නේ. ඇයි? ඒ පාර මොකද? අරකි බැංකුවට ලියුමක් දීලා මල්ලි අසනීප වෙලා චෙක් පොත කවුරු හරි හොරකම් කළා ඒකෙන්ද කිසිම චෙක් එකකට ගෙවන්න එපා. මේක තමයි එහෙනම් දෙ මැඳගෙන ගියේ. කොහෙද? ඔය ඉන්නේ. වැඩියෝ ගැන කියවන්න යන්න එපා. ඒ වුණොත් අපිම තමයි ඔකට අහුවෙන්නේ. මුල්ලකටලා හරි ඉන්නවද කියලා කවුද දන්නේ? මේ අන්තිම ටිකේ චෙක් ගත්තේ ඔයා කියලා කවුරුත් දන්නේ නැහැ නේ. ඔය හිතුවද මං එච්චර මොඩයි කියලා? ඇති අන්ත මොලේ ඇති වැඩක් කළාමද කොහෙ? ඉතින් මාර අමාරුවගෙන ගීතා වැටුණා. ඒක තමයි මං කියන්නේ. මේව දිගින් දිගට ඇදෙන්න කලින් ඉක්මනට මෙහෙ යන් කියලා. නගර දක්කේ මොකද බා වේලා හදන්නේ මම කඩේ වහන්නේ කෑම බීම ටික ඉවරනට පස්සේ ආයෙත් අරන් ඉන්න ඕනේ හා අපේ නිම්මින ඕනේ හැම ආවේ නැහැ උඹලා බලලා යන්න ඔය ඇවිල්ලා ගියේ ඒ මේ දැන් නිම්මි කෙල්ල නෙමෙයි ආ නිම්මි නෝනා නෝනා තමයි සෙට් එකම කියන්නේ ඒක උඹලා අපට අහක බලන්නේ නැහැ. ඒක නම් ඇත්ත බං. ඒකිට මුල මතකයි. ක
කවුද දන්නේවා මේකට මෙච්චර දෙයක් කරන්න පුළුවන් කියලා? එන දැන් ෆාම් එකේ වැඩ බලන්නේ ඔක්කොම ඒකයි තමයි යා. වැඩ කරන සෙට් එකත් ඉස්සර වගේ නෙමෙයි දැන් බාර ගැම්මෙන් වැඩ බෑලම. ඒකි මහා යකඩ කිල්ලබ්බා. ඒක නම් ඇත්ත බං. මගේ රස්සාව අහපව හදලා දීපු එකම ලොකු දෙයක්නේ බං. උඹලා නොකිවට මොකද මාත් බය හිටියේ බං. රස්සාව ගහලා ගිල්ලා ආය ඇවිල්ලා මේකේ ලගින්ද වෙයි කියලා. නාරද කොහොමද ඉතින් ඔයාලට? අපි පොඩ්ඩක් ඇවිදිමු නේද? Didn't you?